सुबह मध्याह्न कोबेक्वाने स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकास समगाय प्रथम प्रवृत्ति सिरास्थल කාල්ටන් සාකච්ඡා සාර්ථකයි වරාය වැඩ වර්ජනය අවසන් කුඹුක් සෙවන බැවුතා උල්ලේදී ජනපති ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙයි ජින්තු පිටියේ කොරෝනා රෝගියා සමාජය තුලින් හමු වෙක් නොවේ වෛද්‍ය ජාසිංහ කියයි යහපාලකයන් අත්සන් කළ MCCA සැඟවුණු තවත් කිවිසුම් දෙකක් එළියට කොටින්ට පණ දෙන්න හැදූ විජය කලා ගැන නීතිපතිගෙන් විමසුවා පොලිසිය අධිකරණයට දැනුම් දෙයි මියන්මාරයේ මැණික්කාකර නායයාමෙන් මියගිය ගණන 160 දක්වා ඉහළට දේශීය ප්‍රවෘත්ති වරාය වෘත්තීය සමිතිය සිය වැඩ වර්ජනය අත්හැර දැමීමට තීරණය කළා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි වරාය සේවක ගැටළුවලට අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී විසඳුම් ලබා දීමට මෙහිදී එකඟ වුණා කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ සවිකිරීම සඳහා චීනයෙන් ගෙන් වූ දොඹකර එහි ස්ථාපිත කරන ලෙස ඉල්ලමිනුයි වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ තංගල්ල කාල්ටන් නිවසේදී අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැර දැමීමට වෘත්තීය සමිති එම සාකච්ඡාවේදී එකඟ වුණා චීනෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමටද එහිදී එකඟ වී තිබෙනවා සියලුම වෘත්තීය සමිති අග්‍රාමාත්‍යතුමත් එක්ක වරාය ඇතුළත් වෙලා තියෙන සිද්ධිය පිළිබඳව අපි විශේෂ සාකච්ඡාවක් කරා ඒ ප්‍රශ්නේ බේරුම් කරගන්න අගමැතිතුමයි ආරාධනා කරා මේ වෘත්තීය සමිති සියල්ලටම මහත වෙන්න කියලා අපි එකඟතාවයකට ඇති වුණා වරායේ බාන්නති දොඹකර ඔක්කොම වරාය බාණ්ඩත් ඉදිරියේදී මේ තියෙන කිවිසුම් පිළිබඳව කැබිනට් එකට හාම සාකච්ඡා කළා ඒ පිළිබඳව විසඳුම් ලබා දෙන්න අගමැතිතුමා පොරොන්දු වුණා ගැන්ටි දොඹකර තුන ඊසිටි පර්යන්තය ස්ථාපිත කරන්න ඔරු අග්‍රාමාත්‍යතුමා අවසර දුන්නා ඒ උපදෙස් දුන්නා දැන් ඒක ක්‍රියාත්මක කරන්න අපි අපේ ඊසිටි එක කොට බාන්න ඒ අපේ සටනේ ජයග්‍රහණ අපි ලබා ගත්තා වෘත්තීය සමිතියට ඇහුම්කන් දෙන පරාධිකාරියේ සේවකයන්ගේ අධ්‍යක්ෂක අඳිනන ඒ අමාත්‍යවරයා සහ ඒ සභාපතිවරයාගේ ජයග්‍රහණයක් මේක ගමැතිතුමා කළේ මේ සියලු දෙනාගේම බලාපොරොත්තු මල්පර ගැනීම බොහොම හොඳ සුවඳ සාකච්ඡාවක් මේ අවස්ථාවේදී පැවැත්තුණා ඒ නිසා අපි ගරු අග්‍රාමාත්‍යතුමාට සහ මේ වෙනුවෙන් සහයෝගය දුන්න සියලුම අමාත්‍යවරුන්ට සහ අපේ වෘත්තීය සමිති සටන් සගයන් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා අග්‍රාමාත්‍යතුමත් එක්ක අද දින අපි සාකච්ඡාව කරා ඒකෙදි අපිට සාධනීය අපිට උත්තරයක් හම්බුණා අපිට निराකරණය කරගන්න පුළුවන් වුණා ජනතාව අතරට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතා ගැටළු වලට ඍජුවම විසඳුම් ලබා දුන්නා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තලාව කුඹුක් සෙවන වැවුතාවුන් ලසලදී පොදු ජනතාව මුණ ගැසුණා එහිදී ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ජනාධිපතිතුමා වෙත ඍජුවම යොමු කළා ඊට එවෙලෙම විසඳුම් ලබා දීමටයි ජනාධිපතිතුමා පියවර ගත්තේ කුඹුක් සෙවන වැව ජපන් ජබරවලින් පිරී ඇති බව ජනතාව පෙන්වා දුන්නා ඊට කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමා එහිදී පියවර ගත්තා අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාද එම අවස්ථාවට එක් වුණා කොටි සංවිධානය යලි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ හිටපු මන්ත්‍රිණී විජේකලා මහේශ්වරණ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් විමසා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරි අද කැඳවුවා. එහිදී සැකකාර විජේකලා මහේශ්වරෙන්ද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසයේ හිදී අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි. එහෙත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවයි එම නිලධාරීන් පැවසුවේ. ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මාස 27 වනදා කැඳවීමට නියම කෙරුණා. එදිනට නීතිපති උපදෙස් පිළිබඳ අධිකරණයේ දැනුවත් කර නෙලෙසද පොලිසියට නියෝග කළා කොටි සංවිධානයේ යලි නගා සිටවිය යුතු බවට හිටපු රාජාමාත්‍යවරිය ප්‍රකාශයක් සිදු කළේ 2018 වසරේ උතුරු පළාතේ පැවති මහජන රැස්වීමකදී මෙම ප්‍රකාශය තුලින් ජාතීන් අතර සමගිය බෙදහැලීමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින් ලංකා දඬු නීති සංග්‍රහය යටතේ පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා
මේ අතර බුදුරජාණන් වහන්සේට අපහාසයක් සිදු කළේ යයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇතුළු එහි ක්‍රියාකාරීන් 6 දෙනෙකු සම්බන්ධයෙන්ද නීතිපති උපදෙස් විමසා ඇති බව කොළඹ අපරාධ කොට්ටාසයේ අධිකරණයට දන්වා සිටියා. ඒ එම පැමිණිලද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී පැමිණිල නොවැම්බර් 27 වනදා යලි කැඳවීමටත් නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහි කැඳවීමක් කරන ලෙසත් අධිකරණය නියම කළා. 2014 වසරේ මාලිගාවත ප්‍රදේශයේ රැස්වීමකදී අදාළ ප්‍රකාශය සිදු කළ බවට චෝදනා කරමින් ලංකා දඬ නීති සංග්‍රහය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ. තැපැල් ඡන්ද පත්‍රිකා සහ රක්ෂිත භාණ්ඩ අඩංගු පාර්සල් තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ලැබී ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා. මේ වෙන විට සියලුම පේරිම්බාර නිලධාරීවරුන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිල ඡන්ද රක්ෂිත පැකැත්තු අඩංගු ඒ රක්ෂිත භාණ්ඩ බාර දීමේ කටයුත්ත අවසන් කරලා තියෙනවා. ඒ අනුව ඒවා බෙදීමේ කටයුතු අපි ආරම්භ කරලා තියෙන්නේ දැනටමත් අත් වශයෙන්ම. නමුත් ගමනාන්ත කාර්යාලවලට ලැබීම් සිද්ධ වෙන්නේ සත්‍ය වශයෙන්ම අද දිනේ හෙට දිනේ ඒ දිනවලදී ඒ දිස්ත්‍රික්කවල සහතික කිරීමේ නිලධාරීන් වෙත ඒ රක්ෂිත පැකැත්තු බාර දීමේ කටයුත්ත තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිද්ධ කරනවා. ඒ අනුව ලබන සති සන්දාසි ඒ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ඉක්මනින් ඒවා සාතික කිරීමේ නිලධාරීන් අතරට පත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ගැටලුවකට මුහුණ දීලා තියෙන තරමක හේතුව උඩරට මාර්ගයේ දුම්රිය නැහිටීම නිසා තැපැල් දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා එම රක්ෂිත පැකැට්ටු අපි විශේෂිත ලොරි රථවලින් සහ වෑන් රථවලින් ඒ අදාළ උඩරට මාර්ගයේ ප්‍රවාහන කිරීමේ කටයුත්ත ඉකරනු ලැබුවා. ඒ අනුව ප්‍රමාදයකින් තොරව එම තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත දේශපාලන පළගැනීම් පිළිබඳ ස්වාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත හිටපු මන්ත්‍රී රාජිත සිනාරත්න මහතා අද පෙරවරුවේ පැමිණියා. ඒ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි. සිය ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඒ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. राज्य सेवकयो संस्था सेवकयो पोलिसिय त्रिविध हमुदावे राज्य तांत्रिक कट्टियगे सिदु देशपालन पालिकेनीम पिलिबंदव विभागकरण कमिशनमट कट उत्तरयक देन्ने एतोट एके पेमिनिले स्वभावय कियला लियल तियेन्ने एवनगार्ड मैरीटाइम सर्विसेस लिमिटेड කියන පුද්ගලික සමාගමේ පැමිණිල්ලක් කරයි. ඉතින් මේක එකකට එකක් වෙනස්. කොමිෂමේ කියනවා මේකට බලතල දීලා තියෙන්නේ රජයේ සේවකින්ගේ මෙන්න මේ මේ කට්ටිය. ඒ කියන්නේ රාජ්‍ය සේවකයෝ, සංස්ථා සේවකයෝ, හමුදා විසා පොලිස් නිලධාරී. මේ එකකටවත් සම්බන්ධයක් නැති පුද්ගලික සමාගමක පැමිණිල්ලයකට කියනවා කට උත්තරයක් දෙන්න කියලා. ඉතින් අපි කිව්වා මේකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒකින්ද අපි කට උත්තර බැඳිලා නැහැ. ඒකම අපිට විරුද්ධව තියෙන පැමිණිල්ල මොකද්ද? මට විරුද්ධව තියෙන චෝදනා මොනවාද? එතකොට ඒ පිළිබඳව තියෙන සියලු ලිපි ලේඛන අපිට ලබා දෙන්න. අපිට විරුද්ධව සාක්ෂි සටහන් ඔක්කොම ලබා දෙන්න. මොකද එදා කොමිෂන් එකෙනිත් පොරොන්දු වුණා ඒවා ඔක්කොම ලබා දෙන්න. ඒවා ලබා දුන්නාට පස්සේ අපි ඇවිල්ලා කට උත්තරයක් දෙන්නම් අවශ්‍ය වුණොත්. එයා ඉතින් ඔප්පු කරනවානේ. එයා ඔප්පු කරපු හුඟක් ඒවා තියෙනවා. එයා ගැන අපි ඔක්කොම ඔප්පු කරනවා ඉස්සරහට. යහපාලන රජයේ සමයේදී MCC ආයතනය සමග එළඹුණු ප්‍රධාන ගිවිසුමට අමතරව අත්සන් කළ තවත් ගිවිසුම් දෙකක් සම්බන්ධයෙන් තොරතුරු අද අනාවරණය වුණා. එම ගිවිසුම් දෙකෙන් ලැබුණු මුදල් විසඳු වූයේ කුමක්දැයි කිසිදු වාර්තාවක් නොමැති බව MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචන කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රකාශ කළා. මීට පූර්වගාමීව MCC ආයතනය සමග තව ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා කියන. බලන්න NX5A NX5B කියලා දාලා තියෙන ඒ ගිවිසුම් දෙක. කවුරු හරි කියනවා නම් MCC ආයතනය සමග ලංකාව මීට පෙර ගිවිසුම් දෙකක් අත්සන් කරලා නැහැ කියලා ඔබම බලා ගන්න කවුද ඇත්ත කියන්නේ කියලා. එක ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 7.4ක් සඳහා. ඊළඟ ගිවිසුම අවුරුද්දක් ඇතුළත අත්සන් කරලා තියෙන අවුරුද්දකට පොඩ්ඩක් අඩුවෙන් කාලෙකදී අත්සන් කරලා තියෙනවා. තව ඩොලර් මිලියන 2.6ක් සඳහා දෙක එකතු කරලා ඩොලර් මිලියන 10ක් දක්වා යන්න. ඇයියේ ගිවිසුමකින් ප්‍රධානය ලබාගෙන තියෙන්නේ ගිවිසුමේ හැටියට මේ MCC අවසන් ගිවිසුම අත්සන් කිරීමට සූදානම් කිරීමක් සඳහා.
ඒවා ප්‍රෙපරටරි ප්‍රෙපරටරි ඇක්ටිවිටීස් සඳහා ගත්තනම් වියදම් කරපු ටික පෙන්වන්න කියලා අපි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට කිව්වා. ඒගොල්ලන් ඒගොල්ලනේ විදේශ මුදල් මේ රටේ කළමනාකරණය කිරීමේ වගකීම දන්නන්නේ. අපි ඒගොල්ලන්ව කැඳවලා ඇහුවා මේ 7.6ට මොකද උනේ කියලා. ඒගොල්ලන්ට කිසිම ලේඛනයක් අපිට ඉදිරිපත් කරන්න බැරි වුණා. මේ 7.6 සම්බන්ධයෙන් මුදල් ආවද ආවේ නැද්ද කාටද විදම් කරේ කොහොමද විදම් කරේ කියලා. එතකොට 7.6ට මුකුත් වෙච්ච දෙයක් දන්නේ නැතුව ඒ ආයතනම මැදිහත් වෙලා නැවත 2.6ක් ඉල්ලන්නේ ඇයි? මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපේ කමිටුව කවුරුවත් දේශපාලනික කතාවක් නෙමෙයි කරන්නේ. බොහොම වෘත්තික වැඩක් කරලා තියෙන්නේ. කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ නව්‍ය කොරෝනා රෝගියා සමාජයේ තුලින් හඳුනාගත් ආසාදිතයෙකු නොවන බවත් ඔහුගෙන් රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවදානමක් නැති බවත් සෞඛ්‍ය අංශය අවධාරණය කරනවා. රෝගියාගේ ආශ්‍රිතයන්ට සඳුනාගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් එවත් කර නිරෝධායන සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. කොළඹ ජිත්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු ඊයේ වාර්තා වුණා. ඔහු ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ. ඉන්දියාවේ සිට පැමිණ දින 14ක අනිවාර්ය නිරෝධායනයෙන් පසු තහවුරු වූයේ ඔහු ආසාදිතයෙකු නොවන බවයි. ඒ අනුව ජිත්තුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසෙහි දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ අතරතුර සිදු කළ PCR පරීක්ෂණයේදී මෙම පුද්ගලයා ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ. ඒ අනුව ඔහු සමාජය තුළින් හඳුනාගත් ආසාදිතයෙකු නොවන බවත් නිරෝධායන ක්‍රියාවලිය තුළදී හඳුනාගත් රෝගියෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා. වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මේක අපි බලාපොරොත්තු වෙන දෙයක්. ඒක නිසා තමයි අපි නිරෝධායනය සති දෙකක් කරලා ගෙදර යනකොටත් ගෙදරදීත් සති දෙකක් නිරෝධායනය කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ හඳුනා ගැනීම අපේ තියෙන පසුවිපරමේ තියෙන ශක්තිමත් භාවය පෙන්වන අවස්ථාවක්. කලාතුරකින් නිරෝධායන කාලයේදී නෙගටිව් වුණත් පසු කාලයකදී පොසිටිව් වෙන්න පුළුවන්. මේ රෝගියාව අපි පරීක්ෂා කළේ සමාජයේ නියදි පරීක්ෂා කරන අවස්ථාවකදීමයි. ඒ විදිහට අපි සමාජයේ නියදි දිගින් දිගටම පරීක්ෂා කරනවා. ඒ සමාජයේ පරීක්ෂා කරන නියදිවල තවමත් මේ දක්වා අපිට රෝගී හමු වෙලා නැහැ. සමහර විට මේ වගේ අය තවත් ඉදිරියටත් වාර්තා වෙන්න පුළුවන්. නමුත් මේක විශාල වශයෙන් පැතිරීමේ ඉඩකඩක් නැති බව අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්. යම් කිසි විදියකින් අපේ රටට නීති විරෝධීව බෝට්ටු මගින් පැමිණෙන කෙනෙකුගෙන් අපිට ඔවුන්ව පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ හැම වුණොත් අන්න ඒ වගේ අවස්ථාවකදී මේ පැතිරෙන්න ඉඩ තියෙනවා. අපේ රට මේ COVID-19 රෝගෙන් 100%ක්ම ආරක්ෂිතයි කියලා සහතිකයක් දෙන තාක්කල් අපි අපේ මේ නව ජීවන රටාව අපි දිගට දිගටම ක්‍රියාත්මක කරන්න ඕන. මේ අතර මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2066ක්. ඉන් 1827 දෙනෙකුම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඉන් 877 දෙනෙකු සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්. ඊයේ දිනේදීද සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් 29 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගියා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 228ක් පමණයි. රෝගීන් 58 දෙනෙකු වෛද්‍ය විමර්ශන යටතේ රෝහල්වල පසුවනවා. විදේශගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ජපානයේ සිට මගින් 261 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ කොරෝනා වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව 57,236ක්. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 129කට ආසන්න වනවා. මුහුණු ආවරණ භාවිතය සහ සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම තුළින් තම පුරවැසියන්ට ආරක්ෂිතව රාජකාරී කටයුතු වල නිරත විය හැකි බව ඇමරිකා භාණ්ඩාගාර ලේකම් නිවේදනය කරනවා. එසඳහා ආණ්ඩුකාරවරුන්ගේ සහයද නොඅඩුව ලැබිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. නැවත වරක් ප්‍රාන්තීය වසදමීම තුළින් ආර්ථිකය කඩාවැටීමට කිසිදු ලෙසකින්වත් ඉඩ නොතබන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසනවා. හෙටට යෙදී ඇති ඇමරිකාවේ නිදහස් දින සැමරුම් සඳහාද සීමාවන් පනවා තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 1,09,240,249 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 61,49,881ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 5,24,176ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන්දියාවෙන් දිනකදී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව පළමුවරට 20,000 ඉක්මවා තිබෙනවා.
ඊදිනේ දීපමණක් එලටින් වාර්තා වූ ආසදිතයන් සංඛ්‍යාව 21,948ක්. ඉන්දියාවේ සමස්ත ආසදිතයන් සංඛ්‍යාව 6,30,000කට ආසන්න වනවා. කොරෝනා මරණ සංඛ්‍යාවද 18,000ක්ම වැති බවයි වාර්තා වන්නේ. මාස 3කට පසු රියෝ ද ජනේරෝ නගරයේ අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. පසුගිය මාස 4ක කාලයකට රියෝ ද ජනේරෝ නගරෙන් මරණ 6,618ක් වාර්තා වූ බවයි බලධාරීන් පවසන්නේ. ගත වූ පැය 24ට බ්‍රසීලයෙන් වාර්තා වූ ආසදිතයන් සංඛ්‍යාව 47,984ක්. කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් ඊයේ දිනේදී වාර්තා වූයේද බ්‍රසීලයෙන්. මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී වාර්තා වූ මරණ 741ත් සමගයි. එරටින් වාර්තා වන සමස්ත ආසදිතයන් සංඛ්‍යාවද 230,000 ඉක්ම වූවා. වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙක්සිකෝවේ 345,000කට පමණ රැකියා අහිමි වී ඇති බවයි නිල වාර්තා පෙන්වා දෙන්නේ. තමන් සිදු නොකරන ප්‍රකාශයන් මාධ්‍ය ඔස්සේ ජනගත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මාධ්‍යෙන් ඉල්ලීමක් කරනවා. 2011 ලෝකුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම පරීක්ෂණ කමිටුව වෙත පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. මට මේ විමර්ශන අංශයෙන් මුලින් මගේ නීතිඥවරු හරහා දැනුම් දීලා තිබ්බා. අද දවසේ ඔවුන් මට වෙලාවක් දීලා තිබ්බා කරන්න කියලා. ඒ ඇවිල්ලා මගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි ඉතින් ඊයේ රෑ මට 11 මාට විතර ඔවුන් දැනුම් දුන්නා. අද දවසේ නැතුව ඔවුන් තව දිනයක් මට ලබා දෙන්නම් කියලා. ඉතින් නමුත් අද උදෑසන මම දැක්කා සමහර මාධ්‍යවල යනවා මම දැනුම් දුන්නා කියලා. මේ විමර්ශන වලට මම පෞද්ගලික හේතුන් හින්දා එන්නේ නැහැ කියලා. ඉතින් මං හිතුවා යම් කිසි විදියක සාධාරණයක් කළ යුතුයි කියන එක. ඒ ගැන ඉතින් ඒ හින්දා තමයි මම අද උදෑසන උන්ට දැනුම් දීලා මෙතනට ආවේ. මම එහෙම කොයිම වෙලාවකත් එහෙම කිව්වේ නැහැ. මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන කෙනෙක්, ගරු කරන කෙනෙක්. මට වගකීමක් තියෙනවා මේ අවශ්‍ය කරන ඒ උන්ට අවශ්‍ය කරන ඒ දේවල් ලබා දෙන්න. ඉතින් ඔවුන් මට දැනුම් දුන්නා නෑ එහෙම මේකක් නෑ. ඔවුන් තමයි ඒ තීරණය ගත්තේ. නමුත් ඔවුන් මට ඉදිරියේදී වෙන දවසක් ලබා දෙන්නම් කියලා මගේ ප්‍රකාශය කරන්න. ඉතින් මං කාරුණිකව ඉල්ලා සිටිනවා මම කරන්න නැති නිවේදන පැරදි විදිහට මාධ්‍යගත කරන්න එපා කියන එක. අපි බොහොම ගරු කරන ක්‍රීඩාවක්. ඒ වගේ මට වගකීමක් තියෙනවා ඉදිරි අනාගතයටත් මේ ක්‍රීඩාව හරි විදිහට ලංකාවේ සෙල්ලම් කරන්න ඒ පසුබිම සලසන්න. ඉතින් මං හිතනවා ඒ අනුව අපි පුළුවන් තරම් සහයෝගය ලබා දෙනවා ඒ පරීක්ෂණ කටයුතු කරන මහත්වරුන්ට. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. මහා මැතිවරණයට දින ලන්වෙද්දී ඊට ඉදිරිපත්ව සිටින නියෝජිතයන් විවිධ මත පළකිරීමත් සමග දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. එවැනි ප්‍රකාශ ඇතුළත් 20/20 ජනමතයේ විශේෂාංගය දැන් මගේ අදහස තමයි ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදුණු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විදිහට තියෙන්නට ඕන. මම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිවුණු පළාත් සභා හරහා ලබා දෙන සේවාව මීට වැඩිය කාර්යක්ෂම ජනතාවාදීව ලබා දීම සඳහා දෙන්න තියෙන උපකාර සියල්ලක්ම අපි ලබා දෙනවා. දැන් රජිත් ප්‍රියමාණන් මහත්තයා මේකයි ඇවිල්ලා එල්ලුණා සමගේ බලවේග කියන අලියාගේ නැට්ටේ. දැන් අලියත් එක යනවා දිව්‍ය රෝගේ. දැන් පස්සේ කැටි ආ රජිත් මහත්තයා මම ආරක්ෂක හැමදි නේද? මම විදුලි බල හැමදි නේද කියලා අහනවා. අලියාගේ නැට්ටේ ඇතුළේ අර ගමාරාලත් එක්ක ඔක්කොම දූස් ගාලා බිමටිනවා. උඩම ඉන්නේ නායකයනේ. නායකයනේ මුංගයරුට නායකයා බඩගාගෙන ගිහලා ආයි පක්ෂයට ගියාම අපේ නායකතුමා මේකව නිරෝධායට පත් කළා. ආපහු අරගෙන දාන්න හදනවා. මම නම් හිතන්නේ මෙයාගේ කේන්දරේවත් පිනක් නෑ මෙයාට රටේ කැමති වෙන්න. 94න් පස්සේ අද වෙනකොට අවුරුදු 26ක් මේ 26න් එක්සත් ජාතික පක්ෂයේ හැටියට තනි ආණ්ඩුවක් හැටියට අපි මාස 36යි තාම ආණ්ඩු කරලා තියෙන්නේ. කොහොමද අපි අපේ ජනතාවට යමක් කරන්නේ? අපි අපේ පක්ෂයට ද්‍රෝහි වුණා නෙමෙයි මතක තියාගන්න. අපි මේක මේ කඩාගෙන ගිය කොටසක් නෙමෙයි. සමහරව හදනවා එහෙම පෙන්වන්නද? මේ අර්බුදය පටන් ගන්න මීට අවුරුදු 10කට විතර කලින් 2010 මැතිවරණ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයාට උපනායකකම ඉල්ලලා සිරිකොතට ගියාම සිරිකොතට ගල් ගැහුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට හූ කිව්වා. ඉතින් මේක මේ දශකයක් තිස්සේ යන අර්බුදයක්. මෙයාගේ තියෙන මේ විකඩන් දැකලා පාක්ෂිකින් දෙපා වෙලා තියෙන්නේ.
සමගි ජන බලවේගය නම් කිසිම අර්බුදයක් නැහැ. දුරකථනයේ කණ්ඩායම ජයග්‍රාහී මාවතේ ගමන් කරමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම මේ වෙලාවේ බලහත්කාරකම් කර කර මන්ත්‍රීවරුන්ට අල්ලස් දීදී මන්ත්‍රීවරුන් බය කර කර මේ වෙලාවේ මැතිවරණ ව්‍යාපාරය යෙදෙනවා. Tamanta ගමේ බලය නැති බව දැනගෙන ඩීල් දේශපාලනයේ ජනතාව උත්තර දෙන්න සූදානම්ින් ඉන්නවා. සජිත් ප්‍රේමදාස කණ්ඩායම උදවිය නිතරම කියන රණලි කුසුමහත්තයා ඩීල් කාරයෙක් කියලා. රණලි කුසුමහත්තර අවශ්‍යතාවයේ තිබුණා LTT ත්‍රස්තවාදීන් දුර්වල කරන්න. ඒ අනුව එතුමා කරේ ඒ කාලේ පොලිසියෙන් හමුදාවෙන් කරුණාමන්න හොයනවා. හොර රහස කොළඹට ගෙන්නගෙන හයිකෝට් අන්දලා ජිනීවා සාම සංකච්ඡාවට සහභාගී කරලා ඉම්පැක්ෂන් රණලි කුසුමහත්තයා කොම්බලා මේ අහිංසක ජීවිත විනාශ කරනවා. ඕකෙන් ඉවත් වෙලා සාමාන්‍ය සිවිල් සමාජයෙන් එන්න කියන ඒ පණිවිඩයේ රණලි කුසුමහත්තයා කළ හොඳ ඩීල් එකක් දැම්. ඒලා ප්‍රභාකර මොකද කිව්වේ? රණිල් නරියෙක් කියලා කෝ ඒ තරම් කපටි මිනිහෙක් කියලා කිව්වා. මෙච්චර කාලයක් ලංකා ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයන් නම් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩල මධ්‍යම කාරක සභා පක්ෂය තුල 30-40 දෙනෙක් එකතුවකි. මහ පොළොවේ මිනිස්සුන්ට දැනෙන නායකයෙක් යෝජනා කළා. දැන් තියෙන්නේ අන්නේ නායකයෙක් රැකගන්න. අර කුරුල්ල වැස්සට කලින් කූඩු හදනා වගේ විපතට කලින් දැක්ක නායකයෙක් වුණා. ස්වභාව ධර්මයේ මේ වෙන මොකවත් නෙමෙයි. අර බය නැති අගමැති කියලා නිකුවේනේ. මෙහි බෝම්බ පුපුරනවා. අනිත් පැත්තෙන් මහ බැංකුව හොරා කනවා. පුංචි මිනිහගෙන් බදු ගහනවා. මිනිස්සු හඬාවට නෝ ස්වභාව ධර්මයේ කම්පා වුණා. දෙන්න ගත්තම දෙන්නේ ඔහොමයි. පරමුණක් හිටියට අපි පක්ෂ කීපයක් එකතු වෙලා දුරකතරින් තරංග කරනවා අපි බලාපොරොත්තු වෙනවා දෙමළ මුස්ලිම් සිංහල ජනතාව එකතු වෙලා මේ ඡන්දයේදී දුරකතන දිනවන්න උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා එදා කිව්වේ ජනාධිපති පුටුවේ අලුත් කෙනා වාඩි කරන්න එතකොට සියලු ප්‍රශ්න වලට උත්තර එනවා කියලා දැන් කියනවා ජනාධිපතිට තනියෙන් කරන්න බෑ ඒකට තව බලයකුත් ඕනේ කියලා සීනි රුපියල් 50කින් වැඩි වුණා අද රුපියල් 150යි පරිප්පු වලට බදු හැව්වා හාල් මිල වැඩි වුණා මාස 8ට පුළුවන් වුණාද අපේ රටේ ජනතාවගේ බඩු මිල අඩු කරන්න දේශපාලන කුහකකම උපරිමයෙන්ම තියෙන පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කවදාවත් රටේ කිසිම දෙයක් හොඳට වෙනවා දැක්කේ නැහැ. දැන් ඇති වෙන්න අපි සීනි නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අනවශ්‍ය සීනි ප්‍රමාණයක් ගෙන්නා ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ වලට බදු පනවන්නේ ඒව දේශීයව ආරම්භ කරන දැනට දේශීයව ආරම්භ කරලා තියෙනවා. සජිත් මහත්තයා නිවාස ගම්මාන අදදී හැම එකටම ඇස්බස්ට ෂීට් දැම්මා. කෝ විජිත හේරත්ලා කතා කරුවාද? කරන තියෙන කුම්පාඩි වැඩ ඔක්කොම කරපු නිසා ඒගොල්ලන්ට ඒක තමයි ඒගොල්ලෝ සාධාරණයි හරි කියලා කියන්නේ. අපිට අභියෝග තිබුණා ජනාධිපතිවරණි නොඑක් මත තිබුණා කවුද ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්න ඕන කියලා අපේම කඳවුරේ සමහරු කිව්වා ගෝඨාභය මහත්තයට ඒ සුදුසුකම නැහැ කියලා මාතරත් හිටියා අපේ දේශපාලන කඳවුරේ සමහර පොත්ගලෙ හිටියා ගෝඨාභය මහත්තර නම් ජීවිතේට අපේක්ෂකත්වය හම්බෙන්නේ නැහැ කියපු කට්ටිය හිටියා ඩලසලාප්‍රේම මහත්තයා ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායකවරයා හැටියට ගෝඨාභය මහත්තයාගේ නම අරගෙන එතුමා පක්ෂෙන් දෙන්නේ නැත්තම් වෙනම හරි කමක් නැහැ අපි ගෙනල්ලා රටේ නායකයා බවට පත් කරනවා කියන මතේ රට ඇතුළ ඇති කරේ මේ මැතිවරණ ඇතුලේ අපිට ජයග්‍රහණය කිරීම අභියෝගයක් නෙවෙයි. එනිසා ඔබ තමුන්නාසලා අපි පෙළ ගැහෙන්න ඕනේ ජයග්‍රහණය වෙනුවෙන්. එසමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.